The Lead TV අත gossip එක සාදු රතනට මල පැනලා සනත් පාපන්තු සභාපති ධූරයට ගෙන ීමේ සූදානමක් මේ පාර මාලිමාවටද ශ්‍රී ලංකා ක්‍රිකට් කැප්ටන් දස්සටත් අවුලක් ඉවසුවා ඇති පොහොට්ටුවේ ප්‍රබලයන් තුනක් තීන්දුවක් අරගෙන කොමියුනිස්ට් පක්ෂයේ කාර්යාලයේ හිටපු රුසියන් නායකයන් මිසින් සාදු රතනට මල පෙනලා පළත් පලන මැතිවරණය තියයිද නැද්ද කියන එක තමයි මේ දවස්වල හැම පැත්තෙම ඇහෙන එකම ප්‍රශ්නය මේ ප්‍රශ්නය නිසාම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීම ගැන දේශපාලන පක්ෂ වගේම අපේක්ෂකයන් ඉන්නෙත් දෙගිඩියාවක ඒ මොනවා වුණත් දේශපාලන කරලියේ මත ගැටුම් බැන අඬගසා ගැනීම වල හිඟයක් නැහැ ඒ අතරේ රහස් කතා සහ කුමන්ත්‍රණ ගැනත් කණින් කොණින් අසන්න දකින්න තියෙනවා ආරංචියේ හැටියට මේ දවස්වල රතන සාදුට මල පැනලලු ඉන්නේ ඒ රතන සාදු ගැන කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා පහුගිය සර්වපාක්ෂික හමුවේදී ප්‍රසිද්ධියේම කියපු කතාවට ජනාධිපතිතුමා මේ රතන හාමුදුරුවෝ කියන ඒවා පිළිගන්න එපා ඇහුම්කන් දෙන්නත් එපා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට රතන හාමුදුරුවෝයි පාදණියයි උපදෙස් දීලා තමයි කෘෂිකර්මය විනාශ වුණේ කෘෂිකර්මය විනාශ වුණා ආණ්ඩුවත් විනාශ වුණා ඒ නිසා ඔබතුමා මේ හාමුදුරුවෝ කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා වෙල්ගම මන්ත්‍රීතුමාගේ ඒ ප්‍රකාශයත් එක්ක රතන සාදුට මල පැනලා සෑහෙන්න ආවේගෙන් කතා කරලා මම ඔය කමිටුවල හිටියෙත් නැහැ මම උපදෙස් දුන්නෙත් නැහැ මම රසායනික පොහොරවලට කොහොමත් විරුද්ධයි ගෝඨාභය රාජපක්ෂ කරපු පිළිවෙලයි වැරදුනේ ඒ පිළිවෙලට මම එදත් විරුද්ධයි අදත් විරුද්ධයි රතන සාදු කියාගෙන කියාගෙන ගියාලු අන්තිමේදී දෙන්නගේ වළිය නවත්තන්න ජනපතිටම මැදිහත් වෙන්න වෙලා මම තවත් ඔය වෙල්ගම යන කිසිම මීටිමකට මීට පස්සේ යන්නේ නැහැ කියලා රතන සාදු ගෙවිඳුට කියලා සනත් පාපන්තු සභාපති ධූරයට ගෙන ඒමේ සූදානමක් මේ කියන්න හදන්නේ පළාත් පාලන ඡන්දෙට නම් අදාළ කතාවක් නෙමෙයි පාපන්තු සම්මේලනයේ ඡන්දෙන් පස්සේ ඇතිවෙමින් තියෙන අద్భుතයට අදාළ කතාවක් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මාස්ටර් බ්ලාස්ටර් කියලා විරුදාවලිය ලබපු සනත් ජයසූරියව ඔන්න පාපන්තු සම්මේලනයේ සභාපති ධූරයට පත් කරන්න ජනාධිපතිවරයාගේ අවධානය යොමු වෙලා කියලා ආරංචි ජනාධිපතිවරයා ඒ වගේ තීන්දුවක් ගැනීමට යන්නේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවා මෙරට පාපන්දුවට දැඩි බලපෑමක් එල්ල කර ඇති තත්ත්වයක් ඇතුළේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය තිබුණේ පහුගිය දෙසැම්බර් 14 වෙනිදා හිටපු සභාපති ජස්ව රුමාට සභාපති තරඟයට ඉදිරිපත් වීමට ඉඩ දෙන්නේ නැතුව මානිගේ අතකොලුවක් වෙච්ච කෙනෙක් සභාපති විදියට පත් කරගන්න ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ එදා සමත් වුණා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පැනුනේ නිලවරණයෙන් දින කිහිපයකට පස්සේ පාපන්දු නිලවරණයට දේශපාලන ඇඟිලි කෙසීම් සිදු කිරීම ජාත්‍යන්තර තහනමට මූලික හේතුවක් බව ෆිෆා සම්මේලනයේ දැනුම් දීම් වලින් පැහැදිලි ඒ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනි තැබීමට සහාය දැක්වුවකු ලෙස සැලකෙන සැකකරුවකුට ඉහළ තනතුරක් ගන්න ක්‍රීඩා ඇමති කොළඹ නගරාධිපතිනියයි පාපන්දු නිලවරණයේදී සහාය දක්වපු එක ගැන ජනාධිපති ඉන්නේ මල පැනලලු ඔන්න ඒ අස්සේ නිලවරණයේදී තමන්ට බලවත් අසාධාරණයක් වුණා කියාගෙන හිටපු සභාපති ජස් රෝමාර් මේ වෙනකොට අධිකරණයට පැමිණි ලක්දාලා නඩුව මේ වෙනකොට විභාග වෙනවා ජාත්‍යන්තර පාපන්දු තහනම් පැනවෙන අවස්ථාවේ ක්‍රීඩා ඇමති ලංකාවේ හිටියේ නෑ නිල සංචාරයකට ගිහින් ඔන්න ඊයේ සඳුදා කැබිනට් ඇවිත් හිටියා ආරංචිය හැටියට පාපන්දු අර්බුදයට විසඳුමක් දෙන එක ජනාධිපතිම බාර අරගෙන අතුරු කමිටුවක් පත් කරලා අලුත් ඡන්දයක් තියලා අලුත් නිලධාරී මණ්ඩලයක් පත් කරගන්න කල සනත් ජයසූරිය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති කරන්නලු හදන්නේ කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය පාර්ලිමේන්තුවට ආවේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ වෙනකොට සනත් මාතර සිටි පාපදු ක්ලබ් එකේ සභාපති විදියට කටයුතු කරනවා සනත් ක්‍රිකට් වලට වගේම පාපන්දු ක්‍රීඩාවටත් එක වගේ වැඩෙක් සනත්ගේ මාතර සිටි පාපන්දු ක්ලබ් එක තමයි
පහුගිය ඩිවිෂන් චූරතාවය දිනාගත්තේ. සනත්ගේ මාතර සිටිපා පන්දු ක්ලබ් එක තමයි පහුගිය ඩිවිෂන් එක දිනාගත්තේ. ක්‍රිකට් ක්‍රීඩාවෙන් කොතරම් ඉහළ දස්කම්පා රටට කීර්තියක් ගෙනාවත් සනත් ජයසූරියගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිසි වැඩක් අත්තේ නෑ කියලයි එයාව පාපන්දු සභාපති කරවන්න ජනාධිපති වටේ කැරකෙන දෙතුන් දෙනා කියනවයි කියන්නේ. FIFA ලංකාවට පනවලා තියෙන තහනම ඉවත් කරගන්න සනත්ට ලෙහෙසියෙන්ම පුළුවන් කියලා එයාලා ජනාධිපතිවරයාට කියලා. ජනාධිපති කාර්යාලයේ ඒ විදියට සනත් ගැන කතා යද්දී ඔන්න සනත්ට පහුගිය ලෝක කුසලානේ පාපන්දු තරඟ බලන්න කටාර් යන්න ලක්ෂ ගණනක් මිල ටිකට්පත් ලැබුණ හැටි ක්‍රීඩා අමාත්‍යාංශයට ප්‍රශ්නයක් වෙලා. ඒ විතරක් නෙමෙයි සනත්ගේ කීමට ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දෙන්නෙකුට නොමිලේ ටිකට් දීලා තිබුණු එකත් ප්‍රශ්නයක් වෙලා. ඔන්න ඒ ගැන උත්තර දෙන්න සනත්ලට විමර්ශන කමිටුවක් ඉස්සරහට යන්නත් වෙලාලු. මේ පාර මාලිමාවටද ශ්‍රී ලංකා ක්‍රිකට් කැප්ටන් දස්සටත් අවුලක්. ජනප්‍රිය චරිත ජාතික ජනබලවේගය පක්ෂයට සහය පළ කරන පෝස්ටු හිටු කියලා මේ වෙනකොට සෝෂල් මීඩියා එකේ ෂෙයා වෙන්න පටන් අරන්. සමහරවිට ඕකට හොඳටම රිදිලා පාටයි. NPP එකේ පෝස්ටු වලටම සමාන විදිහට දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති ජනප්‍රිය චරිත විතරක් නෙමෙයි NPP එකට සහමුලින්ම විරුද්ධ එරන්ද ගිනි කියලා වගේ අයගේත් ඉමේජ් දාලත් පෝස්ට් ෂෙයා කරන්න පටන් අරන්. ඒ විදිහට දසුන් ශානකගේ ඡායාරූපයක් දාලා ඔන්න ඊයේ ඉඳලා පෝස්ට් එකක් ෂෙයා වෙන්න පටන් අරන්. දසුන් වහාම ප්‍රතිචාර දක්වලා දේශපාලන පක්ෂයක ප්‍රචාරණය සමග තමාගේ ඡායාරූපය සංසරණය වෙනවාලු. තමා කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැතිලු. ශානක ට්විටර් මෙසේජ් එකකින් තමයි එහෙම කියන්නේ. තමාගේ එකම අභිප්‍රාය ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම බවත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දසුන් ශානක කියනවා. ඔය විදිහට NPP ප්‍රචාරක වැඩේට සමහරු පැනික් වෙලා තියෙන තරම පේනවා නේද? Google කරන්න ලොකේෂන් ෂෙයා කරන්න දෙයක් නැහැ. මේ පාර මාලිමාවට තමයි සෝෂල් මීඩියා එකේ පෝස්ට් ෂෙයා වෙන්නේ. එහෙම ඉවසුවා ඇති පොහොට්ටුවේ ප්‍රබලයන් තුනක් තීන්දුවක් අරගෙන පොහොට්ටු පක්ෂයේ තුන්දෙනෙක්ට ළඟ ළඟ එන කැබිනට් සංශෝධනයෙන් කැබිනට් පට්ටම් කෑල්ලක් ලැබේ කියලා හිතුවට ලැබෙන පාටක් නැති නිසා ඒ අය තීන්දුවක් ගත්තලු ආයේ ආණ්ඩුවේ වැඩවලට අත උස්සන්නේ නැහැ කියලා. හඟුරන් කෙත කුරුණෑගල සහ කළුතර පැත්තේ ඉන්න මේ තුන්දෙනා කෙලින්ම එයාලගේ පක්ෂයේ ලොකු තැන්වලට කිව්වලු ඒ ගැන. මොකද පක්ෂය වෙනුවෙන් දරතිය ඇද්ද මේ තුන්දෙනා වෙනුවෙන් පක්ෂය පවා කතා කරන්නේ නැත්තම් තවදුරටත් ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ නැහැ කියලා තීරණය කරලලු ඉන්නේ. කොහොම වුණත් මේ අය වෙනුවෙන් පක්ෂයේ එකම එක්කෙනෙක් ඉන්නවලු ඒ පොහොට්ටුවේ මෙහෙයුම් ප්‍රධානියා කියලා ආරංචි. අයියලා මලිලාගේ බාල මල්ලි වෙච්ච එයා නම් කියන්නේ ඉවසන් ඉඳලා ලොකු වෙනසක් කරමු කියලලු. කොහොම වුණත් එයා නිතරම මේ තුන්දෙනාගේ වැඩේ වෙනුවෙන් කතා කරනවලු. මේ කතාවල ප්‍රතිඵලයක් නැත්තම් මේ හතර දෙනා එකතු වෙලා එක තැනකදී ආණ්ඩුව බිත්තියට හේතු කරන්න ඉඩ තිබෙන බවයි තතු දත්ත අය කියන්නේ. ඒක ආරංචි වෙලාද කොහෙද IMF එකෙන් සිග්නල් එක ආපු ගමන් මෙයාලට කැබිනට් ඇමතිකම් දෙන්න ජනාධිපති රනිල් පොහොට්ටු ලොක්කට පොරොන්දු වෙලාලු. කොමියුනිස්ට් පක්ෂයේ කාර්යාලයේ හිටපු රුසියන් නායකයන් විසින් හෙලිකොප්ටර් සන්ධානයේ විධායක සභා රැස්වීම හුඟක් වේලාවට තියන්නේ කොටාපාරේ තියෙන කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ. ඔතන රැස්වීමට යන්නේ ඔය සන්ධානයේ ඉන්න පක්ෂ නායකෙක් මුල්ම දවසේ අවුල් වෙලා හද්දියනේ. මේ මොකද වෙලා තියෙන්නේ? ඉස්සර මෙතන තිබුණු රුසියන් නායකින්ගේ ෆොටෝ සිහිවටන මොකුත් නෑනේ. AC හෝල් එකේ වටපිට බලබල උන්නේ තවත් පක්ෂ නායකයෙකුට කියලා. දැන් රුසියාවෙන් ආධාර නෑනේ, චීනෙන් තමයි ෆන්ඩ් කරලා තියෙන්නේ. ඒ පක්ෂ නායකයා උත්තර දීලා තියෙන්නේ එහෙම, අපට චීනෙන් සපෝට් එකක් ගන්න බැරි වෙයිද? ඇයි බැරි? ඔය අපේ සහෝදරියොත් ගන්නෙ. CP එකේ දොස්තර ජයන්ත විමල් එක්ක මීටිමට එනව දැකපු ගමන් ඒ දෙන්න කඩේ වහලා කතාව වැරදි වෙන්නත් බෑ නේද? මතකනේ හෙලිකොප්ටර් සන්ධානයේ පළවෙනි මැතිවරණ ප්‍රචාරක රැස්වීමට ආරාධනා කළේ නෑ කියලා අඬපු තමන් ඉදිරිපත් කළ අපේක්ෂකයන් පවා හෙලිකොප්ටර් එකෙන් හැලුවා කියලා අඬපු තිස්ස විතාරණ ලොක්කා ප්‍රෙස් එක අවසන් කළේ ජනාධිපතිටයි
ඇමරිකන් තානාපතිතයි බැනලනේ කාගේ සල්ලි දෙයිතින් නේ